ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විනාඩි 13යි තප්පර 17කින් අවසන් යලි රැස්වීම අඟහරුවාදා අඟහරුවාදා නව ජනාධිපතිවරයෙකුට නාම යෝජනා 20 වනදා අලුත් ජනපතිගේ ඡන්දය ජනපති සටනට සජිත් රනිල් ඩලස් අනුර SF සූදානමින් මෛත්‍රීලගේ සහය කාටවත් නැ අපි එන්නෙත් නැහැ රනිල්ට සහය දෙන්න හදන සාගරට GL ගෙන් ප්‍රශ්න වැලක් මාළුවට ජලය නැතුව ඉන්න බෑ වගේ බලය නැතුව රාජපක්ෂලට ඉන්න බෑ ජනපති මල්ලෙන් වික්‍රමසිංහ බලලා එළියට පැන්නේ සාගර නිසයි අද ටෙලිවැකියෙන් තෙල් පොලිමක තවත් මරණයක් ඩීසල් නැව එයි කාංචනගෙන්ම ටෝකන් එක වෙනුවට QR කෝඩ් එකක් ලියාපදිංචියට වෙබ් අඩවියක් ඉදිරියට ඉන්දන QR එකට තෙල් අදින තෙල් කලවම් කරන අධික මිලකට ප්‍රවාහනය කරන ඉන්දන මාෆියාව රංජන්ට නිදහස ලැබෙයිද දැන් දේශීය පුවත් පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් අද උදෑසන පැවැත්ුණා ඒ කතානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරෙන් ඉල්ලා අසු බව නිල වශයෙන් පාර්ලිමේන්තු මහලේ කම්බරයා මන්ත්‍රීවරුන්ට අද දැනුම් දුන්නා මේ අතර පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ලබන 20 වනදා සිදු කිරීමට නියමිතයි ඒ සඳහා නාම යෝජනා කැඳවීම 19 වනදා සිදු කරන බවයි මහලේ කම්බරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 20/22 ජූලි 14 වන දින සිට බලපෑත් වෙන පරිදි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වි ඇති බැවින් ඒ පිළිබඳ නිවේදන තුනක් පාර්ලිමේන්තුවේ මහලේ කමයා විසින් දැන් මේ සභාවට ඉදිරිපත් කරනු ලැබේ 2022 ජූලි මාස 14 වන දින ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥාවන් දී 2019 නොවැම්බර් මාස 18 වන දින මා විසින් එම ධූරයේ රාජකාරී බාර ගන්නා ලදී. එමෙන්ම කෝවිඩ් 19 වසංගත තත්වයෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තව දුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙන් 2022 ජූලි මාස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. ගරු මන්ත්‍රීතුමනි අද රැස්වීමේ දින සිට පැය 48කට කලින් නොවන්නා වූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක මා විසින් නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව වශයෙන් 2022 ජූලි මාස 19 වැනි අඟහරු වාදා පූර්ව භාග 10ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා බාර ගැනීමේ කාර්යයේ නිරත විය යුතු බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. ඒ අනුව ජූලි මාස 20 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමක් පවත්වා ජනාධිපති ධූරය සඳහා ඡන්ද විමසීම සිදු කළ හැකිය. එලෙසම ගරු මන්ත්‍රීවරුනි පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා යම් මන්ත්‍රීවරයෙක්ගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳවද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව දන්වා සිටීමට කැමැත්තෙමි. කථානායකතුමනි පාර්ලිමේන්තුවේ 2022 ජූලි මාස 19 වෙනි අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා කල්තබිය යුතුයි. ඒ අනුව ජූලි මාස අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා සභාව කල්තබනු ලැබේ.
නව ජනාධිපති තනතුර සඳහා විවිධ නම් යෝජනා වී තිබෙනවා. අනුර කුමාර දිසානායකත් ජනාධිපති තනතුර සඳහා තරඟ කිරීමට සූදානම් වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවසන්නේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වුවහොත් කිසිවෙකුටවත් සහාය ලබා දෙන්නේ නැති බවයි. මේවන විට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධුරේ සඳහා අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබෙනවා. එළඹෙන 20 වනදා ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නමත් ජනාධිපති ධුරේ සඳහා නම් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තමා ජනපති සටනට සූදානම් බවයි. ඒ අනුව සමගි ජනබලවේගයේ හා සමගි ජන සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එෙහිදී අනුප්‍රාප්තික ජනාධිපති ධුරේ සඳහා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වීමට අදාළ යෝජනාව අද නැවත තහවුරු කිරීම සිදු වුණා. එවැනි පසුබිමක තමාද ජනපති සටනට තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සිය පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුමට ලබා දෙන්නේ නැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් ප්‍රකාශ කළේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සහය පළ කරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් සාගර කාර්යවසම් සඳහන් කළා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ සිය සහය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබා දීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් ඊයේ දින මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අද ප්‍රශ්න කර සිටියා. ඒ අනුව මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේද? මෙම තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව කියන පුත්කලින්ගේ නම් මොනවාද? මෙම පුත්කලින්ගේ තෝරා ගැනීමේ පදනම කවරේද? අපේක්ෂිත රැස්වීමේ ස්ථානය, දිනය හා වේලාව. මෙම දැනුම් දීමේ දිනය හා වේලාව ඇතුළුව මෙම අපේක්ෂිත රැස්වීම කැඳවන දැන්වීමට අදාළ විස්තර මොනවාද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමකින්ද යන්න මහාචාර්ය ජී.එල්. පීරිස් සාගර කාර්යවසම්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. මෙවන විට බල අර්බුදය පක්ෂ අර්බුදයක් දක්වා ගමන් කර ඇති බවක් දැන් දකින්න පුළුවන්. මෙවර ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයත් තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අපේක්ෂකයෙකු ලෙස යොමු කිරීමට නියමිතයි. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය හමුවේ අද මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ මේ රට මේ අද වැටලා තියෙන මහත් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා නායකත්වය ලබා දීලා ඒ අභියෝගේ බාර අරගෙන අනිකුත් මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පක්ෂවල එකගතාවයෙන් අපි නායකත්වයේ බාර ගන්න මොහොතේ සිට සියලු දෙනාගේ එකඟත්වයෙන් හැදෙන අන්තර්කාලීන ආණ්ඩුවක් කරහා සිවිල් සංවිධාන සහ මේ රටේ පොදුමහත් ජනතාව යෝජනා කරන ඒ යෝජනාවලිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මේ අතර ඉල්ලීමක් ලැබුණොත් තමාද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම එළවන්න පෙළහැදිලා ඉන්නවා ජනතාව. ඒක අනිවාර්යෙන් සිද්ධ විය යුතු දෙයක්. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ වෙලාවේ පඹයක් පමණයි. මේකෙන් ඕන අඳගොළු බිහිරි පුද්ගලයෙකුට උනත් තේරෙන්න ඕනේ මෙතන මේක මෙහෙවන්නේ රාජපක්ෂවරු කියන එක. ඒතකොට වාසගමේ විතරයි වෙනස තියෙන්නේ. කොහොමත් නෑ දැයෝ තමයි. බැරි වෙලාවත් ඔබතුමාට මේකේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියලා කිව්වොත් මොකෝ බාරගලලා ඉස්සු ඔබතුමා. පාර්ලිමේන්තුවේ බහුතරයක් කිව්වොත් මම බහුතර මතය ඩිසනමන. එහෙම වුණොත් මේ රට ගොඩ ගන්න මේ අරගල කරුවන්ගේ මතයට ඩිසනමන ඔබතුමාට කටයුතු කරන්න ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද සිය ස්ථාවරය පැහැදිලි කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණයක් අරගෙන නැහැ. එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණා නම් ඒ අපේක්ෂකයා අපිට හොඳද නරකද කියන එක තීන්දුව කරලා අපිට ඒ තීරණයක් ගන්න තිබුණා. අපි ඡන්දේ පාවිච්චි කරනවද නැද්ද කියන එක. නමුත් මේ අපේක්ෂකයන් 4 දිනක් එහෙම නැත්නම් ඊට වඩා සමහර විට වැඩි වුණොත් අඟහරුවාදා වෙන විට කවුරුන් හෝ ජයග්‍රහණය කරන්න එක්කෙනයි. ඉල්ලීමක් කරනවා විවෘතම රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වශයෙන්ුත් මේ අපේක්ෂකයන් කීප දෙනෙක් ඉදිරිපත් වෙන එක ඒගොල්ල සාකච්ඡා කරලා එක තැනකට ඇවිල්ලා එක්කෙනෙක් පිළිබඳව තීන්දුවක් ගන්නයි කියන එක. එසේ පැහැදිලි කරේ නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අපේක්ෂකයෙකුට අපි ඡන්දය පාවිච්චි කරන්නේ නැහැයි කියන එක පැහැදිලිවම කියන්නට ඕනේ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්.
දැන් මේ තරඟයට වැදිලා මේ අය ජනාධිපතිකමට පත් වුණාම මා හිතන්නේ ඒ අයට රට ගැන හිතලා යමක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද පක්ෂ දේශපාලනයෙන් හා බලකාමී අරමුණෙන් මිදෙන්න බැරුව ඉන්න පිරිසක් මේ පිරිස. ජනාධිපතිකමට පත් කරගත්තේ උත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන එක තමයි අපේ විශ්වාසය පිළිගැනීම. වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දැනට ඉන්න රනිල් වික්‍රමසිංහට කිසිම අයිතියක් නැහැ. ඒ තරඟට ඉදිරිපත් වෙන්න නීතියානුකූල තත්ත්වයක් නැහැ. රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම සඳහා හොඳම තෝරා ගැනීම තමයි රනිල් වික්‍රමසිංහ මහතා. ඒ නිසා පොහොට්ටුවේ කට්ටිය ඔහුට වැඩි ඡන්ද ලබා දීලා පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන නැවත මේ රට ලේවිලක් කරන්න පාර කපන්න. එතුමා නමවන විදායක ජනාධිපතිවරයා නම් ශ්‍රී ලංකාව ඉතාම ඉහළ තැනක මේ ආසියාවේ ඔසවලා තබයි. වසර 50ක එතුමන්ට පළපුරුද්දක් තිබෙන දේශපාලන නායකයෙක්. එතුමාගේ නිවාසයේ රත්තරන් තිබුණේ නැ, මැණික් තිබුණේ නැ, චෙක් පොත් තිබුණේ නැ. එතුමාගේ මුළු නිවසේම තිබුණේ පොත්. එතුමන්ට දැන් යන්න ගෙදරක් නැ. කවුරු හරි එතුමන්ට යන්න කියනෝ නම් ගෙදරකට ගෙන්න ගන්නයි තියෙන්නේ. සියල්ල පුච්චලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු නායකයෙක්. ඩලස් අලහප්පෙරුම මැතිතුමා මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකත්වයට ඉතාම සුදුසුයි. ප්‍රශ්නය විසඳ හැකි සීලුම් පාර්ශව එකඟ කර ගත හැකි ගැටුමකට නොගිහින් සංහිඳියාවක් සහිතව පොදු න්‍යාය පත්‍රයක් සකස් කරගෙන යම් තාක් දුරකට යන්න පුළුවන් නායකයෙක් විදියට අපිට ඩලස් අලහප්පෙරුම මැතිතුමා හඳුර ගන්න පුළුවන්. අනුරුක් මුරාදිසානායක සහෝදරයාව අපි 19 වෙනිදා ඒ නාම යෝජනාවට අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ රට තුල ඇති වෙලා තියෙන ඒ ජනතාව තුලින් ඇති වෙලා තියෙන බලාපොරොත්තු අපි හිතන්නේ ජාතික ජන බලවේගය වන අපිත් නියෝජනය කරන්න පුළුවන්. අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාර්යෝස කියනවා ඡන්දය දෙන්න තීන්දුව කළා කියලා රනිල් වික්‍රමසිංහ. එහෙම කොහොක්ක තීන්දුවක් ගත්තේ නැහැ. ලේකම් තුමාටත් පැහැදිලිව කියනවා අපි තීන්දුවක් ගන්නවා පක්ෂයට යන මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා ලේකම්ට විරුද්ධව මේ විදිය ඔලොමොට්ටල වැඩ කරන්න ගියොත් එහෙම. සූතර පුංචෙක් ඉන්නව පොහොට්ටුවේ ලේකම්වරයා. මං හිතන්නේ බැසිල් රාජපක්ෂගේ ඉත්තා තමයි මේ ඉන්නේ. ඒ ඉත්තට දාම් බෝඩ් එකේ තවත් දුවන්න ඉඩක් නැහැ. ඒ නිසා මේ බලය තහවුරු කරගන්න දඟලන්නේ මෙයාගේ සාක්කු පුරව ගන්න. ජනතා බලයට පයින් ගහන්න එපා කියලා අපි මේ සූතර පුංචගෙන් ඉල්ලා හිටින්නේ. එක පොහොට්ටුවේ ලේකම්තුමායි කියලා තිබ්බා. ඒගොල්ලෝ සහයෝග දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. හැමදාම පොහොට්ටුවේ ලේකම්තුමාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ට ඉස්සෙල්ලත් ගම්මන්පිල මහත්තයා රුපියල් 7කින් පෙට්‍රල් වැඩි කරා කියලා ගම්මන්පිල මහත්තයාට විරුද්ධවත් ලියුමක් ගැහුවා. එයාට හැමදාම පොහොට්ටුවේ ලෙටර් හෙඩ් එකයි එයාගේ ලෙටර් හෙඩ් එකයි මාරු වෙනවා. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ අපි කිසිම වෙලාවක එහෙම තීරණයක් අරගෙන නැහැ. කවුද සුදුසු? ඒව නම් කියන්න බෑ. ඒක මගේ රාජ්ඡන්දය. මේ වෙනකොට කොටගත් එක්කන මදිද ගත්තා? කවුද මෙයාද? කවුද ගෝඨාභයද? නෑ ගෝඨාභය නෙමෙයි. ඊට පස්සේ වැඩබලන ජනාධිපති වුණා. ඊට පස්සේ ජනාධිපති වුණා එතුමා. ඒක ඉතින් මේ తాවකාලික දින ගානක වැඩක් නේ. ගෑස් ටිකක් ගෙනලා දුන්නේ දැන් ජනතාවට. ආ ඒව එන්න තිබුණු ඒව කොහමද? ඒව මෙයාගේ නෑපු ඒව නෙමෙයි. ඔබතුමාලා මාතර ඇඹුල් තියල් වලට එහෙම කැමතියි කියලා මේ ආරංචියත්. මම ඉතින් ගාල්ලේ ඇඹුල් තියල් වලට කැමති. මගේ ගම ගාල්ලේ. මොන මාතරේට කැමති? මාතර ඉතින් අපේ අල්ලපු ගමනේ. අලුත් ජනාධිපති කෙනෙකු ගැන ජනතාව දරන අදහස් දැන් දූෂණේ වංචාව අනිවාර්යෙන් නැති වෙන්න ඕනේ. ඒක තමයි සියලු අරගල කරුවන්ගේ බලාපොරොත්තු උනේ. ඉඳුල් නොවිච්චි දේශපාලන චරිතයක් තමයි මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයා ඉස්සරහට එනකොට ගොඩක් කට්ටිය කැමැත්තෙන් ඉන්නවා අනිවාර්යෙන්ම. නව මූණවරක් එනවනම් හොඳයි කියලා හිතෙනවා. අර දාන් අදිනවා වගේ නැවතත් ඔක්කොම ඉන්නේ මේ බෝඩ් එකේම කට්ටියනේ. වයසක කට්ටිය ඉන්න එක එච්චරම රටට සුදුසුත් නෙමෙයි. දැන් හොඳ තරුණ ඉන්නවනේ බුද්ධිමත් උගත් මිනිස්සු මේ රට පාලනය කරන්න. අපි එකම කාසිය දෙපැත්තක් ගැන කතා කරන්න. මොකද මේ හැමෝම හිටපු කට්ටිය පාර්ලිමේන්තුව දැන් මේ වෙනකොට දූෂිත වෙලා තියෙන්නේ. එතකොට දූෂිත ඡන්දවලින් තමයි මේ අනුප්‍රාප්තික ජනාධිපති එන්නේ. ඒන්නේ දූෂිත ජනාධිපති කෙනෙක්. අහගෙන හිටියා මේ බලාපොරොත්තු වෙන නායකයෝ කියලා තුන්කොන් සටනක් තියෙනවා කියලා. අනේ තුන්කොන් සටන දැක්කම හිනා ගියා. සුරංගනා කතා කිව්වට කරන්න පුළුවන් මිනිහෙක් හිටියේ නෑනේ. අනුර කුමාර දේශනායකත් කතා කරන්න ගත්තාම ලස්සන කතා කරන මිනිහෙක්. බදන් ලස්සනට දෙනවා. සජිත් ප්‍රේමදාසත් ඒ විදිහමයි. නමුත් රටක් අගාධර වැටෙන තත්ත්වෙට තියෙද්දී ගොඩ ගන්න පුළුවන් කී ඉදිරියට ආපු මිනිහෙක් කවුද? පෙරදිච්චම හිටපු අගමැතිතුමානේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහනේ. මොන ක්‍රමයෙන් හරි මිනිහාගේ සිහිනයට එයා ළඟා වුණා. ඒ වගේ මිනිහෙකුට දුන්නට ප්‍රශ්නයක් නැහැ. අලුත් හෝටලයක් තියෙන්නේ. අයිතිකාරයා වෙනයි. පරණ කෝකි සෙට් එකම තමයි නැව තියෙන්නේ. එක්කෙනෙක්වත් නැහැ පිරිසුදු දේශපාලකයෙක්. තරුණ නායකයෙක් මෙහි වුණා නම් මම හිතන්නේ ගොඩක් කැමතියි අතට. ආනන්ද මහත්තයා හොඳයි කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පළපුරුදු කෙනෙක්. කවුරු හිටියත් අපිට මේ කරදරයක් නැතුව ඉන්න රට යථා තත්ත්වයට පත් කරනවා නම් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
ඔරු මංකොල කාර්යෝ ටිකනි ඔතන ඉන්නේ කොහෙට කොහෙට තල්ලු කලපත් කරගත්තත් ඕකම තමයි කරන්නේ ඇත්තටම මමත් 69 ලක්ෂයට ඡන්ද දුන්නා අපි හිතුවේ නෑ මෙහෙම පෙට්‍රල් නැති වෙන්න මෙච්චර මේ හාගනේ කියලා හොරකම් කරන්න නැති අපිට විශ්වාසවන්ත පුද්ගලයෙක් තමයි මම නම් කියන්නේ ඉන්න ඕනේ වෙනවා නම් අනුර කුමාර හොඳයි පර්ණ කෝපි කාලේ වාගේ නැතුව රට රටවල් එක්ක කතා බහ කරලා සුහදව හොඳට රට ගෙනියන්න පුළුවන් ගෝඨාභය මහත්තයා ආපු ගමන් කිව්වේ මොකද්ද සිංගප්පූරුව කරනවා කිව්වද එයා අන්තිමට දැන් සිංගප්පූරුවටම ගියා මේවන විට සියලු වාර්තා බින්ද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයෙන් දැනට පවතින ආර්ථික අමාරුකම් ජනතාව විඳින පීඩාව අවම කිරීමට නම් අඩු කිරීමට නම් අපට ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යම අවශ්‍ය වෙනවා මේ තත්ත්වය ගොඩයිමට ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගත්තොත් ජනතාවට ජීවත් වෙන බර තත්ත්වයට පත් වෙන්න පුළුවන් දේශපාලන ස්ථාවරත්වයේ නැතුව IMF බැරි වේවි මෙහෙම ගියොත් ජීවත් වෙන්න බැරි තැනට රටපත් වේවි මේ තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයේ හරය ඇත්තම කිව්වොත් දැනු ජීවත් වෙන්න බැරි තැනට අපේ ජනතාව පත්ව අවසන් දැන් බලමු ආචාර්ය නන්දලාල් කියන මේ දේශපාලන ස්ථාවරත්වයේ මුලින්ම කොහෙන්ද ආරම්භ විය යුත්තේ කියලා කිසිදු විවාදයක් නැහැ පාර්ලිමේන්තුව දේශපාලන ස්ථාවරත්වයේ මුලින්ම පෙන්විය යුතුයි ඊළඟට සාමකාමී අරගලයන් විරෝධතාවයන් ප්‍රචණ්ඩත්වයේ දක්වා යාම වහා නතර කළ යුතුයි මේ තමයි රට ස්ථාවරයි කියලා පෙන්වන්නට තියෙන ක්‍රම දෙක දැන් බලමු ගෝඨාභය රට අතහැර ගිය අවස්ථාවේ සිට රටට මොකද වෙන්නේ කියලා ඒ ගැන ලියන්නට වෙන්නේ රාජපක්ෂ පෞල් ගසෙන්ම තමයි අපේ රටේ විශාලතම දේශපාලන පෞල් ගස රාජපක්ෂ පෞල බව අවිවාදාත්මකයි මහින්ද චමල් බැසිල් ගෝඨාභය ශශීන්ද්‍ර නාමල් මේ ලැයිස්තුවේ බලගතුම චරිත මහින්ද රාජපක්ෂව මේ රටේ ජනතාව පරාජය කරනවා ඔහුට මැද මුලනටම යන්න වෙනවා ආයේ මහින්දව දේශපාලනයට ගේන්නේ මහින්ද සුළඟ ඒ සඳහා නිර්මාණය වුණු පක්ෂය තමයි පොහොට්ටුව පොහොට්ටුව හැදුවේ රාජපක්ෂ පෞල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ දැන් බැලූ බැල්මට මහින්දත් නැ බැසිලුත් නැ ගෝඨාභයත් නැ චමල් ශශීන්ද්‍රලා නාමල්ලා මේ කවුරුත් බැලූ බැල්මට පේන්නේ නැ ඒගොල්ලෝ නැ වගේ තමයි අපට පේන්නේ ඒ නිසා අද පොහොට්ටුවට නායකයෙක් නැ රජෙක් නැ වගේ තමයි ඊළඟට පේන්නේ නමුත් යථාර්ථයේ ඒක නෙමෙයි පොහොට්ටුව තාම රාජපක්ෂලගේ බැලූ බැල්මට නම් දැන් ඉන්නේ වික්‍රමසිංහ කෙනෙක් මේ ඉන්න වික්‍රමසිංහයි ගෙදර ගියා වගේ පේන රාජපක්ෂලයි එකමද එකම කණ්ඩායමක්ද එකම මිතුරන්ද එකම පැලැන්තියක්ද කියලා බලමු මහින්දව පරාජය කළේ මෛත්‍රී රනිලු එකට එකතු වෙලා ඒ රාජපක්ෂල අන්ත දූෂිත හොරුන් බව ප්‍රසිද්ධේම කියමින් විශේෂයෙන් රාජපක්ෂලගේ රත්රම් පාට අශ්වීන් ලැම්බෝගිනිත් වේදිකාවල රැව් පිළි රැව් දුන්නා තාජුඩීන්ලා ලසන්තලා මරපු විදිහත් කිව්වා එදා රටම හිතුවා යහපාලනේ ඇවිත් රාජපක්ෂලව කූඩු කරයි කියලා කවවත් කූඩු කළේ නැහැ ඒ වෙනුවට කූඩු වෙන්න සිද්ධ වුණේ ඡන්දේ දීපු අපටයි ඒ රාජපක්ෂලත් මේ රාජපක්ෂලත් එක්ක කළු කෝපි බොමින් අපව අන්දපු හැටි ගැන කිය කිය hina වෙන්න ඇති ඊළඟට යහපාලනේ පතුරු ගසමින් මහින්දලා වේදිකාවට නැග්ගා යහපාලන හොරකම් ගැන වේදිකා පුපුරන්න කතා කළා මහ බැංකුව මහදවල් කඩපු හොරා කියලා රනිල්ට කිව්වා රනිල් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩය මහ බැංකුවෙන් රුපියල් කෝටි 3600ක් ගැහුවා අපි ආවම බලාගමු කිව්වා ඒ එකම පාස්කු බෝම්බේ පිපුරුවා ලේ ගලාගෙන ගියා ජාතික ආරක්ෂාව බින්දුවට දැමු රනිල් මෛත්‍රී දෙන්නව මුල්ලටම හේතු කළා මෙහෙම කරලා ඒ ලේ මතින් බලයගත් පොහොට්ටුවේ අගමැති වුණේ මහින්ද ජනාධිපති වුණේ ගෝඨාභය මහ බැංකු හොරකමට කොහොම වුණත් අඩුම ගානේ පාස්කු ප්‍රහාරයේ වගකීමවත් රනිල් මෛත්‍රී පිට යාවි කියලා කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලිකයින් පවා විශ්වාස කළා
තව පොඩ්ඩෙන් ජීවිතාන්තයේ දක්වා හිර යන්න වෙන්නේ අර හිටපු පොලිස්පති පූජිතටයි හේමසිරිටයි දෙන්න යාන්තම් බේරුණා අන්තිමට හිරේ ගියේ මුන් ඔක්කොම යාළුවෝ කියපු රංජන් රාමනායක විතරයි කියලායි අපට නම් මතක මාළුවට ජලය නැතුව ඉන්න බෑ වගේ රාජපක්ෂලට බලය නැතුව පුරුදු නෑ ඉන්න බෑ අඩුම ගානේ බලලෙකු ලවා හෝ කොස්සට බාව ගන්න තමයි බලන්නේ දැන් බැලූ බැල්මට ඒක පැහැදිලි නේද ඒ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා කියන්නේ එකම බෝට්ටුවේ කණ්ඩායමක් කියලා රනිල් මහින්දවත් ගෝඨාභයවත් ගෝඨාභයලා රනිල්වවත් කවදාවත් කූඩු කරන්නේ නෑ කියලා දැන් සනාථ වෙලා අවසන් අන්තිමට මේ දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට දීලා කන්න නැතුව බෙහෙත් නැතුව ඉන්ධන නැතුව කූඩු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවන අපට හරි පැහැදිලි නේද දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ රාජපක්ෂලගේ දේශපාලනයම තමයි රාජපක්ෂලගේ යටි කූට්ටු වැඩම තමයි ඒ රනිල් වික්‍රමසිංහ හරහායි එළබෙන පාර්ලිමේන්තුවේදී ජනාධිපති ලෙස වැඩ බලන ජනාධිපති රනිල් රාජපක්ෂව වැරදුනා රනිල් වික්‍රමසිංහව පත් කරන්න තමයි රාජපක්ෂ පොහොට්ටුව සූදානම් වෙන්නේ ජනාධිපති මල්ලෙන් වික්‍රමසිංහ බලලා එළියට පැන්නේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් අතින් ලැජ්ජාව නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියලා මේ බොහෝ දෙනෙකු ලබන 20 වෙනිදා දියවන්නාවේදී ඔප්පු කරන්න පුළුවන්. මොකද ඡන්දේ රහසිගතයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. ඡන්දේ රහසිගත වුණාට ප්‍රතිඵලය පේනවා. ප්‍රතිඵලය විවෘතයි. විවෘත ප්‍රතිඵලයේ මත තමයි මේ රට ස්ථාවර වෙනවද නැද්ද යන්න බොහෝ විට තීන්දුව වන්නේ. ලබන 20 වෙනිදායින් පසුව දැනගන්න පුළුවන් ඇත්තටම අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වත්මන් සැබෑ ජනතා නියෝජනයේද කියලා ඊළඟ ටෙලිවැකියෙන් ජනතා නියෝජිතින්ගේ හෘද සාක්ෂිය ගැනත් කතා කරමු නේද අංක 6 සේවා රෙකෝඩ් කාඩ්පත් සමග බජාජ් වාහනයට සහතික කළ සේවාවක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් පය බරවායට පිටිකර බෙහෙත් බැඳා වගේ එක් වතාවක් ඇමති කංචන ටෝකන් එකක් හඳුන්වලා දුන්නා. පෝලිම් වල මරා ගන්න එක දෙගුණ තෙගුණ වෙන්න ටෝකන් එක හේතු වුණා. දැන් QR කෝඩ් එකක් හඳුන්වලා දෙන බවයි ඇමති කංචන පවසන්නේ. නව වෙබ් අඩවියක්ද හඳුන්වා දීමට නියමිතව තිබෙනවා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා බස් රථ සහ දුම්රිය සඳහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයන් ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පෞද්ගලිකව භාවිතා කරන අනෙකුත් සියලුම රථ වාහන මේ සියල්ලටම යම් යම් සීමාවන් පැනවීමට අපි තීරණය කළ තිබෙනවා fuelpass.gov.lk කියන වෙබ් බඩවියට පිවිසිලා ඕනෑම පුරවැසියෙක්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ තමන්ගේ තිබෙන ගුවන් ගමන් බලපත්‍ර අංකය ඒ දෙකම නැත්නම් තමන්ගේ තියෙන ව්‍යාපාර ලියාපදිංචි අංකය මේ තුන යටතේ තමන්ට ලියාපදිංචි වෙන්න පුළුවන් ඉදිරි දින කීපෙම ඔබට අවස්ථාව තියෙනවා මේ වෙබ් අඩවියට පිවිසිලා ඒ තමන්ගේ තොරතුරු ලබා දීලා තමන්ගේ වාහනේ ලියාපදිංචි කරගෙන ඒ අනුව තමන්ගේ QR කෝඩ් එක ලබා ගන්න. ඒ QR කෝඩ් එක තමයි තමන්ගේ මීළඟ ඉන්ධන ලබා ගැනීමේදී ඔබේ බලපත්‍රය බවට පත් වෙන්නේ ඔබට ඉන්ධන පිරෝම්හල් වලින් ඉන්ධන ලබා ගන්න. එක හැඳුනුම්පත් අංකයකට එක ගුවන් ගමන් බලපත්‍ර අංකයකට හෝ එක ව්‍යාපාර අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක වාහනයක් පමණයි. ඒ වාහන අංකය එකතු කිරීමේදී විශේෂම චැසි අංකයත් ඉල්ලීමක් කරනවා. ඒ චැසි අංකයත් ඒකට ඉදිරිපත් කළ යුතුයි. ඒ දෙක අපේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියත් එක්ක ගැලපෙනවා නම් පමණයි ඔබට QR කෝඩ් එකක් නිකුත් වීම සිදු වෙන්නේ. මේ ක්‍රමයක් එක්කම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ වාහනේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය භාවිතා කරලා ඒ වාහනය සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා. ඒ නිසා අනිවාර්යයෙන්ම සඳුදා සහ බ්‍රහස්පතින්දා කියන දින දෙක 0.12 වශයෙන් අවසන් වෙන අංකවලට 3 හෝ 4 හෝ 5න් අවසන් වෙන අංක සඳහා අඟහරුවාදා සහ සිකුරාදාත් 6න් 7න් 8න් හෝ 9න් අවසන් වෙන අංක සඳහා බදාද සෙනසුරාදා ඉරිදා කියන දවස් 3 QR කෝඩ් එක සහ මේ දින කියන දෙකම අදාළ වෙනවා මේ ඉන්ධන ලබා ගැනීමේ කටයුතු කරන්න. LIOC සමාගමේ සිපෙට්කෝ ආයතනයේ ඕනම් පිරෝමහලකට අපි ඒකාබද්ධ වෙන විදිහට තමයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර ඉන්ධන පෝලිමක සිදු වූ තවත් මරණයක් කැකිරාව ඉපොළෝගම ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. ඊයේ දින සෞඛ්‍යංශ සඳහා ඉන්ධන නිකුත් කළ දිනයක් වුවත් ඒ බොහෝ ප්‍රදේශවල නිසියාකාරව සිදු වුණේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එමෙන්ම ප්‍රදේශ කිහිපයකම අදත් උණුසුම්කාරී සිදුවීම් වාර්තා වුණා.
දින ගණනාවකට පසු ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණියා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවකුයි එලෙස කොළඹ වරායට අද අලුයම පැමිණ ඇත්තේ. එම ඩීසල්වල සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මුතුරාජවෙල සහ කොළොන්නාව ගබඩා වෙත ඉන්ධන බෙදා හැරීමට නියමිතයි. මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ තවත් ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බවයි. එමෙන්ම පෙට්‍රල් නෞකාවක්ද එළමින 18 හෝ 19 යන දිනවල මෙරටට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළා. මේ අතර අදත් ඉන්ධන පෝලිමක මරණයක් වාර්තා වුණා. කැකිරාව ඉපලෝගම IOC ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තීන් ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර ඔහු වයස අවුරුදු 40ක් වන දෙදරුපියෙක්. මේ අතර ඊයේ දින සෞඛ්‍ය සේවකින් සඳහා ඉන්ධන නිකුත් කරන දිනයක් වුවද එය බොහෝ ප්‍රදේශවල නිසි අයුරින් සිදු වූයේ නැහැ. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකින් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. තාමවත් කවුරුත් කියන්නේ නැහැ තෙල් එන දවස. තෙල් ලෝඩ් එකක් දැන් දෙනවා නම් සංස්ථාවෙන් රත්නපුර ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකින්ට ඉන්ධන ලබා දීමේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රත්නපුර රෝහලේ අද වැඩ වර්ජනයක් සිදු කළා. හම්බන්තොට රෝහල් කාර්ය මණ්ඩලයද ඉන්ධන නොමැති කමින් විරෝධතාවයක නිරත වුණා. කොළඹ කළුතර එහෙම හැමතැනින්ම එන අය ඉන්නු. සතියකට සැරයක්වත් අපි අපේ ගෙවල් වලට යන්නේ නැතුව මෙහෙ ඉන්නවා නම් ඈ ඒක ගැනවත් හිතන්න ඕනේ. අපි ඉල්ලන්නේ දවස ගන්න යන්න තෙල් ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ සතියකට ගෙදර ගිහිල්ලා එන්න තෙල් ටික විතරයි අපිට ඕනේ. මෙතන අසාධාරණයක් වෙනවා. 3000 5000 ගහනවා. අපිටත් කියන්නේ සාධාරණයක් වෙන්න 1000 කරි තෙල් ගහලා දෙන්න අපි හොස්පිටල්ට යන්න. අපි මේ සතියක් ඉඳලා පොලිමේ ඉන්නවා මෙතන. කන්න නැහැ. ඇව්වට විසඳුන්න ඔක්කොම කෙන සෞඛ්‍ය අසන දෙන්න දෙයක් දෙන්නේ. අයියනේ අපිට හොක් කරන්නේ. අපි හොරක්කාද ණයට සෙල්ලා ගන්න නැහැ. අපි සල්ලි වලට තෙල් ගන්නේ ණයට ගන්න හැටි අපි. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ අනුරාධපුර වකුගඩු රෝගීන්ට ලබා දෙන ඖෂධ ප්‍රවාහණය සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබෙනවා. ඉතින් මේ වෙනකොට මේ සොලියුෂන් මේ දියරය කොළඹ ඉඳලා ශාවස්තිපුර කියන අනුරාධපුර ඉඳන් කිලෝමීටර් 6ක් එහා තියෙන ගබඩාවට ගෙනල්ලා දැන් දවස් 3කට වැඩි. දින 3ක් 4ක් තිස්සේ අපි උත්සාහ ගන්නවා මේ ටික අනුරාධපුර රෝහලට ගේන්න. නමුත් ඉන්ධන නොමැති වීම නිසා මේක ගේන්න විදිහක් නැහැ. මේකේ විශේෂම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඉන්ධන හිඟකම නිසා අපිට මේවා ගබඩාවලින් අවශ්‍ය ප්‍රමාණය ගෙන්වා ගැනීම අපේ රටේ මේ වන විට ක්‍රියාත්මක බරපතලම මාෆියාවක් බවට ඉන්ධන පත්ව අවසන්. හිඟේ සහ අධික ලෙස මිල ඉහළ යාම නිසා අද ඉන්ධන මාෆියාවක් වෙලා. පෝලිම්වල සිට වෙනත් ක්‍රම යොදාගෙන රුපියල් 492කට ගන්නා පෙට්‍රල් ලීටරයක් රුපියල් 2500ත් 3000ත් අතර මුදලකට අලෙවි කිරීමට පටන් අරන්. ඒ වගේමයි සමහර ත්‍රිරෝද රථ පෙට්‍රල් ටැංකියද වෙනස් කරගෙන පෙට්‍රල් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. අපේ රටේ තරම් සිස්ටම් චේන්ජ් එකට කතා කරන උදවිය ලෝකේ කොහෙවත් නැතිව ඇති. ඒ වගේමයි කල දුටු කල වල ඉහින මිනිසුන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්න රටක්. අද ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම මාෆියාවක් බවට පත් වෙලා. සමහරුන් පෝලිමේ ඉඳලා ගහනවා, එළියට එනවා, අදිනවා, ආයේ පෝලිමට යනවා. සමහරුන් ගාව මේ වන විටත් පෙට්‍රල් ලීටර 450ක් තියෙන බවයි වාර්තා වන්නේ. එක් ලීටරයක් රුපියල් 2500ත් 3000ත් අතර මුදලකට අලෙවි කරන අවස්ථාද එම මීට සමහර ඉන්ධනහල් කිමියන් සේම සමහර ආරක්ෂකංශ නිලධාරින්ද සම්බන්ධ අවස්ථා වාර්තා වුණා. විශේෂයෙන් ත්‍රිරෝද රථ ඉතා සේවයක් සලසනවා. නමුත් සමහර ත්‍රිරෝද රථ රියදුරන් ඉන්ධන අලවිය තම ජීවනෝපාය බවට පත් කරගෙන ඉන්ධන ටැංකිවල නල පද්ධති සහ ඉන්ධන ටැංකි වෙනස් කරමින් වැඩිපුර ඉන්ධන ලබා ගැනීමත් පසුව ඒවා ඉවතටගෙන වැඩි මුදලට අලෙවි කරන කණ්ඩායමකුත් බිහි වෙලා. මේ අනුව විටින් විට ත්‍රිරෝද රථවල ඉන්ධන නල ගලවා සවි කිරීම අතිශය භයානකයි. විශේෂයෙන් පෙට්‍රල් සමග වෙනත් ආදේශක කලවම් කර විකිණීම සහ ත්‍රිරෝද රථවලට යොදා ගැනීමද නිසා අනාගතයේ භයානක අනතුරු ඇති විය හැකියි. එසේම මෙම පෙට්‍රල් මාෆියාව වහා නතර කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විශේෂ වැටලීම් සිදු කළ යුතුයි.
එසේම මෙම ඉන්ධන බිල ඉහළ යාම නිසා සමහර ඇප් ආශ්‍රිත මගී ප්‍රවාහනයේ නිරත මාෆියාකරුවන් පිරිසක්ද බිහි වෙලා. සමහර කුලී රථ ගෙන්වා ඇප් එක මාර්ගයෙන් ගමන ලබාගෙන අනතුරුව ඇප් එක නවතා දමා පවසන්නේ රුපියල් 2500කට ඔය ගමන යාමට බැරි බවයි. අඩුම රුපියල් 2500 කුලී රථ ගමනට රුපියල් 4000ක් ඉල්ලා සිටිනවා. දැනට ලංකාවේ ඇති ජනප්‍රියතම කුලී රථ සේවා දෙකක සමහරුන් මේ නින්දිත සූරා කෑමේ යෙදෙනවා. මේ සියලු සූරා කෑම් වහන් අතර කළ යුතුව තිබෙනවා. පෙට්‍රල් ගබඩා කරන අයව හඳුනා ගැනීම, ගබඩා කරන්නන් අත්අඩංගුවට ගැනීම, ත්‍රිරෝද රථ මොඩිෆයි කර පෙට්‍රල් එකතු කිරීම, හිතුමතේ ගණන් අය කරමින් මගින් සූරා කෑම නතර කිරීමට වහා බලධාරීන්ගේ ඇස් යෙදවිය යුතුයි. එසේම මේ වන විට පෙට්‍රල් සමග විවිධ ආදේශකද කලවම් කර පෙට්‍රල් 95 ලෙස විකිණීමද ක්‍රියාත්මකයි. මෙවැනි ස්ථාන පිළිබඳවත් ඉන්ධන එක්රස් කරන්නන් පිළිබඳවත් තොරතුරු ලබා දෙන තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාගයක්ද පිරිනමා මේ මාෆියා වහා අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි අප බලධාරීන්ට අවධාරණය කර සිටින්නේ. සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැදිහත් වී සිටින බව වාර්තා වනවා. රංජන් රාමනායක සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසයි විජේදාස රාජපක්ෂ බඳනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර ඇත්තේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මුල් කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. මෙම චෝදනාවට අදාළ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව 2021 වසරේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ බරපතල වැඩ සහිතව වසර 4ක කාලයක් සඳහායි. ත්‍රිපුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිස්ටු මඩුල්ලක විසිනුයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. රංජන් රාමනායක සිරගතව සිටීම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේද අහෝසි වුණා. හිටපු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය වෙසක් පොහොය දිනේදී නිදහස් කිරීමට නියමිත බවටද වාර්තා වුණා. කෙසේ වෙතත් ඔහුට අදාළ කාල සීමාවේ ජනාධිපති සමාව හිමි වූයේ නැහැ. මේ අතර රංජන් රාමනායකට නිදහස ලබා දීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අද ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන් තැවි සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 222ක් පමණයි. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය දිනේ නිමාවන විට පන්දු වාර 18ක් අවසානයේ කඩුලු දෙකක් තැවි ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 24ක්. මෙම ටෙස්ට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අපනාලිකාවයි. තර්ගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පීටීටී පෙවිසි නායක දිමුත් කරුණාරත්න අවසනවන්ත ලෙස ෂහීන් අෆ්‍රිඩීගේ පන්දුවකට දෙවි ගියේ 1 ලකුණක් පමණක් ලබා සිටියේදී ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4ම අඩු ලකුණු සංඛ්‍යාවකට දෙවි යාමත් සමග පළමු ඉනිමේ වැඩි බර කරට ගත්තේ දිනේෂ් චන්දිමාල්. චන්දිමාල් ලකුණු 76ක් රැස් කළේ පන්දු 115කටයි. ඊට 4 පහර 10ක් සහ 1 6 පහරක් ඇතුළත් තුනා පන්දු යැවීමෙන් දස්කම් දක්වන මහේෂ් තීක්ෂණ ලකුණු 38ක් රැස් කළා. ඔෂද ෆර්නැන්ඩෝ ලකුණු 35ක් රැස් කළ අතර කොසල් මෙන්ඩිස් ලකුණු 21ක් රැස් කළා. පන්දු යැවීමේදී ෂහීන් අෆ්‍රිඩි කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 58කටයි. යනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දෙවි රැස් කළේ ලකුණු 222ක අවදානම් සහගත ලකුණු සංඛ්‍යාවක්. Certainly, wickets too. Now, we're not needing now lots of runs against Shaun by late order batsmen in the Sri Lankan lineup. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම දිනය නිමවන විට කඩුලු දෙකක් දෙවි ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 24ක්. එෙහිදී කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය 1 කඩුල බැගින් දවා ගත්තා. රාත්‍රි පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.